වර්ෂාව බඩේ වැඩෙන දරුවා වෙනුවෙන් දුක් විඳිමින් උන්නේ කොළඹ වෙන මේ සියල්ල දැනගෙනය. කෙල්ලගේ හිතේ සැනසීමට තිබූ එකම දේ හදවතේ ඇති පැතුමත් විශ්වාසයත් පමණි. කොළඹ අණ්ඩාදුපුර පාරේ හැදෙන පුංචි කටුමැටි හෝටලිය හදන්නට කෙල්ල මහන්සි වූයේ ඒ දුක දරාගෙනය. හෝටලිය ටික ටික හැදීගෙන එද්දී ඇයට ආසය. අම්මා වන්දනාවේ යන අයට බත් වේවි දීලා හරි ඔයාව හදනවා. දවසක තාත්තිය අපිට ලැබෙයි. ඇය කුස තුල දරුවා පෙරලෙද්දී කීවේ කුස අතගාය. හෝටලිය පොල් අතුවලින් සෙවිලි කළේ අදය. වර්ෂා මහරය ගොස් එයට ඇවිද්දාය. සිතුවාට වඩා වැඩි ඉඩක් ඇත. ලී කොටන් දමා මේසපුටු දමා හදාගත් විට බස් එකකට වුවද කන්නට දිය හැක. හෝටලයට උතුරයි, ඔයා බය වෙන්න එපා. එසේ කේවේ ප්‍රියංවදාගේ පොඩි මාමාය. ඕ හෝටලේ සෙවිලි කර දෙන්නේ ආශාවෙනි. හෝටලයට ගැසූ පොල්ලතු පියසයට ඉඳිද්දී සනීපය. වර්ෂා කෑම කවුන්ටරේ තබන තැන සිතින් සිතාගත්තාය. මෙතන හොඳයි, එතකොට බෙද බෙද දෙන්න පුළුවන්. වර්ෂා සිතින් සිතුවාය. කෙනෙක් මොරගඩ පවුලේ දේපලත් විමුක්තිවත් කොල්ල කන්නට සීන දකිද්දි වර්ෂා මොරගඩ පවුලේ දරයකුත් බඩේ තියාගෙන ජීවත් වන්නට දුක් විඳින්නට පටන් ගනිමින් උන්නේ මෙසේය. අරතරන් දහදුරා දුක්ඛන්තා පපුවේ තියාගෙන කෙල්ල මේවා කොහොම කරන්නට සිතනවාදැයි ප්‍රියංවදා සිටියේ කෙල්ල දෙස බලාගෙනය. දැන් රෑ 10ත් පසු වී ඇත. වර්ෂා තාමත් හෝටලේ පියස්ස යටය. එක අතකට ජීවිතේ මහා දුක් කන්දරාවම දරාගෙන මෙහෙම ජීවිතයට මුහුණ දෙන කෙල්ලගේ ආත්ම ශක්තිය ගැන සතුරු විය යුතුය. හැම යුවතියකටම එහෙම ආත්ම ශක්තියක් නැත. ආදරය වෙනුවෙන් එවැනි පරිත්‍යාගයක් කළ පසු මෙහෙම දුක් විඳිය හැක්කේ එහෙමත් කෙනෙකුටය. කොහොමත් කෙල්ල නවතින්නේ මේ හෝටලේ දමා බව ප්‍රියංවදා දනී. ඇයි එහෙමය? කීයේ ඉඳන් දෝතන? ඔච්චර හිටගෙන ඉඳලා දැන් කකුලුත් ඉදිමේ. වාෂා සිනාසුනාය. ඇඟපත නොරිදෙනවා නොවේ. දැන් ෂෝක් නේද ප්‍රියා? අම්මටත් හරි ආසලු. තව චුට්ටයි වැඩ තියෙන්නේ. කවදද පටන් ගන්නේ? දවසක් බලමු. ප්‍රියංගෝදාවිත් වාෂාගේ උරතලේ මත සුරත තැබුවාය. බබා ලැබෙන්නත් තව මාස දෙකනි කෙල්ලේ. එතකොට කමක් නෑ ප්‍රියා, කොහොම හරි කරමු. ඒක හිතන්න එපා. ප්‍රියංගෝදාට පුදුමය. ඇය සිනාසුනේ කෙල්ලගේ කල්පනාබර මුහුණ දෙස බලාය. තව මාස දෙකකින් උඹත් අම්ම කෙනෙක්. හරි ආසාවෙන් ඉන්නේ ප්‍රියා, එයාව අතර ගන්න. ඒ ආසාව කෙල්ලගේ මුහුණින් බේරෙයි. එයා ජීවිතේට වාසනාවගෙනේ. වාෂා කුස දෙස බලාගෙන කීවාය. ප්‍රියා, එදා උඹ ශ්වේත නංගිට කතා කළානේ. ඉතින් ඒ වගේ ආයෙත් උඹ කතා කරන්න එපා. ටිකක් අපි ඉමු බලාගෙන. නෑ රත්තරන් නෑ, එදා කතා නොකරම බැරි නිසා කතා කළේ. මන් දන්නවා. අපි බලාගෙන ඉමු. වාෂා සැනසලි හඬකින් කීවාය. අයියා තෝම හිටපුවාවේ නේද කෙල්ලේ? එහාට දුකක් නෑනේ. මට ඒ ඇති. කෙල්ලෝ දෙන්න නිවසට පියමං කළේ බොහෝ රෑ බෝ වූ පසුය. ශ්වේතා සක්විතිව බලන්නට එද්දි සාලි උන්නේ සුරම්යාත් හිමාලිත්‍ය. සුරම්යා ඉන්දියාවෙන් ගෙනවී තිබූ සාරි වගේ හිමාලයට තෝරමින් උන්නාය. මේකේ හොඳට කරනවා මෙතන ඉඳගෙන. ඒ දුටුවනම ශ්වේතාට සිතුනේ, මුන් මොකද මෙහෙ? ශ්වේතා දුටුවනම හිමාලි සිතුවාය. ඔවුන් ඉන්න තරමටම ඇයට බයය. මම් මැඩම් අයියව ටිකක් බලල යන්නාවේ. ගොඩ දවසකින් ආවේ නෑනේ. දැන් එතන කවුරුත් නෑනේ. ඉන්නවා මැඩම්, සක්විති අයියා පෙරේරා කියලා කෙනෙක්ව ගත්තනේ. එයා හොඳයි, හොඳට බලනවා. හිමාලි උන්නේ බිම බලාගත්තනමය. මං උඩට යන්නද මැඩම්?
නිදි ඇති මගේ හිතේ. නිදිනම් අයියව ඇහැරවන්න එපා. හිමාලි කිව්වාය. ශ්වේතා උඩට ගිය දුකිනි. ඊටත් වඩා කේන් තියෙනි. ශ්වේතා යද්දී විමුක්ති වුන්නේ ඇඳ උඩ ඉඳගෙනය. ඇය ඔහු දෙස බලාගත්තනම් බලා වුණාය. විමුක්ති ළඟින් ඉඳගනිද්දී ශ්වේතාට සීවියේ මේදා කියු කතාවේ. කෙල්ලගේ බඩේ ඉන්නේ මල්ලිකි දරුවෙක්. ශ්වේතාගේ දෑස්වලට කඳුළු පිරුණී බේටමය. ඔය දෙන්න ඉක්මනට එකතු වෙන්න ඕන. ඉක්මනට. මෙහෙම දුක් විඳින්න තරම් ඔයාලා පව් කරලා නැහැ. ශ්වේතා මෘදු හඬකින් කීවේ විමුක්තිගේ අත පිරිමදිමිනි. විමුක්ති අය දෙස බලා පොඩි දරුවෙකුසේ සිනාසුණියේ. මාව මතකම නැද්ද? ශ්වේතා ඇසේ කඳුළු පිසිමිනි. ඒත් සමගම ඇය බෑගේ දමාගෙන වාෂාගේ කුඩා පින්තූරයක් අතර ගත්තාය. ඇය විමුක්තිට පෙන්වේ දොර දෙසද බලාය. මේ ඔයාගේ පණ බබාට මතකද? පුදුමය. ඔහු හැලවල්මනන් නොමැතිව පින්තූරයේ දෙස බලාගෙන උන්නේ. ඒ මෝනේ තිබූ සිනාවත් දැන් නැත. ඔයාගේ බබා මතකද? ඒ මෝන ශ්වේතා කියව්වාය. අක්කා අවන සතියෙන් දෙකෙන් සිහියෙයි. ශ්වේතා සිතුවාය. තාමත් ඔහු බලාගත් ගමන්නේ. ශ්වේතා පින්තූරයේ බෑගෙට දමාගත්තේ කිසියෙකු උඩටෙන බව දැනය. ආවේ හිමාලිය. ඇය කාමරයට පැමිණ වටපිට බැලුවේ රහස් පොලිසියෙන් ආවාමිනි. ශ්වේතා විමුක්ති ළඟටම වී උන්නාය. ගෑණි අනපාටක් නැතයි ශ්වේතාට සිතුනි. විමුක්තිගේ ජීවිතයේ වටේ මේ සරණ මල පෙරේතිය ගැන ඇයට ඇති වූයේ පිළිකුලකි. ශ්වේතා නැගිට්ටේ දිග සුසුමක් හෙලාය. මං යන්නම් අයියේ, බුදු සරණයි. ඇය කාමරයෙන් පිට වූයේ විමුක්තිගේ හිස අතගාය. වාෂාගේ පින්තූරයේ දකිද්දි ඒ මෝනේ ඇති වූ වෙනස හොඳ ලකුණක් ඇයි ශ්වේතාට සිතුනි. ඒ ගැන සක්විතිර කිව යුතුයයි ඇය සිතාගත්තාය. මහරය මහවැසි ඇද වැටුනේ පුදුමාකාර ලෙසිනි. මහගෙදර මිදුලේ ගස් සඹරවමින් මහා සුලන් සමග මහා අනෝරා වැසි ඇද වැටෙන්නට විය. හිමාලි උඩ විමුත්තගේ කාමරයට ගිය වැස්ස පටන් ගනිද්දීම් වගේය. වැහි සීතලේ ඇයි නිදාවුන් විමුත්තගේ තුරුලටම තුරුල්ලූයේ දැස් පියාගෙන මෙනි. වැහි සීතලේම හිමාලට නිින්ද ගියේ. විමුත්ති එකවරම ඇහැරුනේ මොනවාදෝ සිහිනෙන් දැකමිනි. එන්න. ඒ මූණ විමුත්තිට මතකය. ඔහු ඒ මූණ දැක්කේ දොරකඩය. ලා නිලට හුරු එලියස් සමග දිස්සූ ඒ මූණ දෙස විමුත්ති බලාගෙන මුන්නේ. එන්න රත්තරන්. විමුති දොරෙන් පිට වූයේ එවන් සීනක සේයාවක් දැකය. ඔහු එහෙමම හිමාලියෝ වතින් ඉවත් කර කාමරෙන් පිට වූයේ. විමුති පහලටම ගියේ. මුළු නිවසම තිබුණේ මද අදුරකය. විමුති පහල සාලේ පුරා ඇවිදිමින් කාවද සෙව්වේ. ඔහු සාලේ නැවතුනේ කවුරුවත් සොයාගන්නට බැරි වූ නිසායි. එහෙත් කාවද ඔහුගේ සිතේ ඇඳෙමින් මැකෙමින් තිබුණේ. විමුක්ති හැමම සැටියට වැටුණේය. හිමාලි පිබුදුනේ මොකද්දෝ වෙනසක් දැනුණු නිසායි. මොහතකට පෙර දැනුණු උණුසුම දැන් නැත. ඇහැරී බලද්දි විමුක්ති ඇඳමත උන්නේ නැත. ඇය ගැස්සුණාය. එහෙමම කාමරේ විදුලි පහන දමා කාමරේ පුරා ඇය නෙත්හෙළුවාය. නැත. ඕ පෙනින්නට නැත. හිමාලි එහෙමම දුවගොස් නානකාමරේද බැලුවාය. ඇය පහලට දිව්වේ හිස ගිනිගෙන මෙනි. සාලේ සැටිය උඩ ඔහු නිදාගෙන සිටිද්දි හිමාලිගේ පපුව සෙලවිනේ. ඔයා කොහොමද මෙතනට ආවේ? ඇය සිතුවේ ගැහෙමින් මෙනි. කවුද ඔයා මෙතනට ගිනාවේ? මේ වැස්සේ? ඔයා නිදාගෙන නෙහිටියේ. හිමාලි එහෙමම විමුක්තිය අල්ලාගෙන නැගිටවන්නට වෙරගත්තාය. ඒත් ඔහු එහෙමම ඇගේ අත ගැසුවේ. ඇයි මේ? විමුක්ති සැටිය මත ඉඳගෙනම එහෙමම හිමාලි දෙස බැලුවේ. දෙයනේ ඔයාට. ඇය මුවට අත තබා ගත්තාය. ඔයාට මොනෝද වේගෙන එනවා?
අනේ දේනේ සීය නම් එන්න එපා. මේ වෙලාවේ ඔයාට සීය ආවොත් ඔයා අරකි ළඟට දුවයි. හිමාලගේ පපුවේ මහා බියක් ඇතිවිය. මෙතන නිදාගන්න බෑනේ මහත්තයෝ. අපි උඩට යන්. හිමාලි කීවි විමුක්තගේ නීරුවා තුරතලයේ මත සුරත තබාය. විමුක්තියේ ගණන් නොගෙනම සැටියට ගුලි වූයේ. හැම දෙයක්ම ලස්සන්ට වෙන වෙලාවේ එහෙම දෙයක් වුණොත් මට හිස් අතින් නුවරට යන්න වෙන්නේ. පාරි බස් එකේ හිමාලි සැටියේ විමුක්තගේ හිස අද්දරින්ම වාඩි වූවාය. විමුක්ති සැටියේ අනිත් පැත්තට හැරුණේ හිමාලිගේ උණුසුම් බඳේ රසණය මූණට දැනෙද්දීමය. දෙයනේ දැන් මොනවද මං කරන්නේ? මේ වෙන්නේ නම් හොඳ දෙයක් නෙමේ. ඇය සැටියේ ඉඳගෙනම විමුක්තගේ හිසත් ගෙලත් මුහුණත් පිරිමැද්දාය. එන්නකෝ උඩට යංකෝ. හිමාලි කීවේ ඇගේ තෙත තොල්පට විමුක්තගේ කන්පෙති මත තබමිනි. ඒත් ඒ වෙද්දි විමුක්තිට යලි තද නින්දක් ගොස් තිබුණි. හිමාලි දිග සුසුමක් හෙළුවාය. ජීවිතේ රැකගත්ත හැම දෙයක්ම ඔයාට පූජා කරලා හරි මං ඔයාව අයිති කරගන්නවා. එතකොට කාටවත් බෑ ඔයාව මගෙන් ඈත් කරන්න. හිමාලි සිතුවාය. ඇය කාමරයට ගොස් කොට්ටයක් ගෙන විමුක්ති නිදාගෙන උන් සැටිය පාමුලම දාගෙන ඇලවුනේ සැටියෙන් පහලට වැටී තිබූ ඕගේ අතක් අල්ලාගෙනය.